අයිබෝන් ඔබත් මේ එකතු වෙලා ඉන්නේ ෆ්‍රී ටීවී නාලිකාව ඔස්සේ වෝල්ටේජ් වැඩසටහනත් සමග අද අපිත් එක්ක කතාබහට එකතු වෙනවා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වැදගත් ඒ වගේම සුවිශේෂී චරිතයක් හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ අයිබෝන් ඔබට අයිබෝන් අපි මේ විදිහට වැඩසටහන පටන් ගමු සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ගේ හොඳ නරක දෙකම සමාජගත වෙලා තියෙනවා හැබැයි දේශපාලඥයෙක් කියන තැනට එනකොට සාමාන්‍යයෙන් නරක කතා කරන වැඩි ඔබතුමා රට කරපු සේවාවන් ඔබතුමාගේ ගුණ අපි අහලා දැකලා තියෙනවා සමාජයේ. එහෙනම් අපි හිතුවා මේ හැමෝම හොඳ කතා කරන හින්දා ඔබතුමාගේ නරක සහ ඔබතුමාට තියෙන චෝදනා ගැන කතා කරමු. මම මෙතනින් මෙහෙම පටන් ගන්නම්. ඔබතුමා මුලින්ම දේශපාලනට එන්නේ මොන පක්ෂයක් නියෝජනය කරමින්ද? මේ වර්තමානයේ දක්වා ආපු ක්‍රියාකාරී දේශපාලන ගමන මම ආරම්භ කරන්නේ 1988 89 වකවානු වෙද්දී බණ්ඩාරනායක මැතිනියට නොයෙකුත් ආකාරයේ හිංසා පීඩා කරමින් එතුමියගේ ප්‍රජාහිතය අහිමි කරලා එතුමියගේ පක්ෂය බොහොම බාධක මැද පක්ෂී මූලස්ථානයේ යතුරු පවා එතුමියට අහිමි වෙච්ච වෙලාවේ එතුමියගේ නඩුහබ සම්බන්ධයෙන් මම එතුමියට එතුමිය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වීමත් එක්ක තමයි මේ ආරම්භ වෙන්නේ එතුමියත් එක්ක පැවති ඒ සම්බන්ධ මිත්‍රතාවයත් එක්ක තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් එක්කත් ඒ සම්බන්ධතාවයේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙලා ඒ පක්ෂයේ නොයෙකුත් නිලතල දරලා ඒ වගේම පක්ෂයේ නඩුහබ රාශියකට සම්බන්ධ වෙලා අවසානයේ එතුමිය මාගේ කිසිදු ඉල්ලීමකින් තොරව අමාත්‍ය ධුරයකටත් මන්ත්‍රී ධුරයකටත් පත් කරද්දී අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කරලා 2004 මැයි මාසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තේරිපත් වෙනවා. ඔතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. වර්තමානයේ ඔබතුමා නියෝජනය කරන පක්ෂය මොකක්ද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. හොඳයි. එතකොට දැන් ඔබතුමා 88 89 වකවානුවේ කිව්ව දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් අවුරුදු 32ක් 33ක් වගේ කාලයක්. ඒ කියන්නේ මේ ක්‍රියාකාරී දේශපාලනේ. නමුත් ක්‍රියාකාරී නොවන දේශපාලනේ ඊට පෙරත් හිටියා. හොඳයි. ඔබතුමා එතකොට මේ අවුරුදු 32ක 33ක දේශපාලන ජීවිතේ පක්ෂ කීයක් නියෝජනය කරලා තියෙනවා? මම ඇත්තටම පක්ෂ විදියට අපේ රටේ එහෙම ගණන් හදන්න බෑ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තත් එක්සත් ජනතා නිදහස් සන්ධානය 2004 අපි එකින්නේ තරඟ කරේ. ඒ මම නිර්මාණය කරපු ව්‍යවස්ථාවකුත් කිවිසුමකුත් එක්ක ආරම්භ වෙච්ච පක්ෂයක්. ඊළඟට වර්තමානයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ එක කඳවුරක්. ඒ කියන්නේ වමේ කඳවුර විදියට සලකන දේශපාලන ප්‍රවාහය. අනිත් පැත්තෙන් ගත්තම එක්සත් ජාතික පක්ෂයේ නොයෙකුත් අවස්ථාවලදී නොයෙකුත් පෙරමුණු නම් වලින් ආවත් ඒක අපි ලංකාවේ හඳුන්වන්නේ දක්ෂිනාංශ කඳවුර. ඒක නිසා මම ඔය කඳවුරු දෙකම නියෝජනය කරලා තියෙනවා. දෙකේම ගුණ අගුණ හොඳට කිරලා මැනලා බලපු කෙනෙක්. නමුත් සමාජයේ එළිය ඉන්න මිනිස්සුන්ට පේන්නේ ඔබතුමා මේ නිරන්තරයෙන් පක්ෂ මාරු කරනවා කියලා. ඇයි මේ මෙහෙම පක්ෂ මාරු කරන්නේ ඇත්තටම? මගේ පක්ෂ මාරු කිරීමක් නෙවෙයි ඇත්තටම සිද්ධ වුනේ බලයට එන දේශපාලන පක්ෂ පීලි මාරු කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ. මොකද 2004 අපි හැදුවේ සුලුතර ආණ්ඩුවක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවුරුදු දෙකක් යනකොට විසිරෙව්වා. මොකද රට ඉතාමත්ම බරපතල අගාධයකට වැටෙන එක වළක්වන්න එතුමිය විධායක ජනාධිපති බලය පාවිච්චි කරේ. එතුමිය ඒ මැතිවරණය දක්වා තල්ලු කරන්න මං හිතන වැඩිම දායකත්වය ලබා දුන්නේ මම. ආරක්ෂක අමාත්‍යාංශය පවරා ගැනීමත් පාර්ලිමේන්තුව විසිරීම දක්වත් මම සක්‍රීයව දායක වුණා. මොකද එදා LTT එකත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සාමගි විසුම නිසා රට සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය ගිලගනිමින් තිබුණු මොහොතක තමයි අපි ඒ දෙක කළේ. එතකොට ඒ වකවානුවේ අපි හදපු සුළුතර ආණ්ඩුව 108 ආණ්ඩුව මන්ත්‍රී ධුර මහා බරපතල යුද්ධයක් තියෙන වෙලාවේ බහුතරයක් නැතුව ආණ්ඩුව ගෙන යෑමේ තිබුණු අභියෝගය ජයගන්න මම තනි සටනක් කරයි කියලා
මට ඔප්පු කරන්න පුළුවන්. පුංචි බාධා කිරීමක් මට මේ ඔබතුමාගේ මගේ ප්‍රශ්නය උනේ මේ ඔබතුමා පෞද්ගලිකව මේ පක්ෂමාරු කරන්න ඇයි මෙහෙම කරන්නේ? ඔව් එතෙන්ට තමයි එන්නේ. ඒක හේතුවක් තියෙන්න ඕනනේ. එතකොට ඒ පුංචි ඒ කියන්නේ සුළුතර ආණ්ඩුව 123 දක්වා බහුතර ආණ්ඩුවක් බවට පත් කරන්නේ මේ යුද්ධය වෙනුවෙන් රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ. එතකොට ඒ වෙනුවෙන් මම අධිකරණයේ නඩු 10ක් 15කට වැඩි ප්‍රමාණයක් කියලා තමයි බහුතරය හැදුවේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා 1989 මැතිවරණේ ඉඳලා ජනාධිපති මැතිවරණේ දක්වා ගෙන එන්න එතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න අගමැතිවරයා කරන්න බොහොම වෙහෙසක් දරපු කෙනෙක් මම. එතකොට ඒ ආණ්ඩුවෙත් මම මහින්ද රාජපක්ෂ මැතිතුමා පිරිනමපු ඇමති ධුරේ ප්‍රතික්ෂේප කළා. දෙවනු අඬ ගහලා දුන්න ඇමති ධුරේ මම බාරගත්තා. නමුත් මම 6 මාසයක් යනකොට යම් හේතුවක් නිසා මම ඉල්ලස්සුණා. ඊළඟට ප්‍රශ්නේ උනේ මම කෝපකාරක සභාවේ සභාපති වෙන්න එතුමම යෝජනා කරේ. ඒ කෝපකාරක සභාවේදී මම හෙලිදරව් කිරුවේ කෝටි 30000ක වංචා. එතකොට රටේ ආදායමේ අවුරුද්දේ කෝටි 70000ක් වෙනකොට කෝටි 30000ක මහජන සම්පත් විනාශ කරපු දූෂිත දේශපාලඥු මගේ වාර්තාව ඉදිරිපත් කරා. ඒක වැණෙන වාර්තාවක් නෙවෙයි. ඒක බොහොම සාක්ෂ්‍යත්ව නංගන් ඇතුව ඉදිරිපත් කරපු වාර්තාවක්. අදටත් පාර්ලිමේන්තු ඉතිහාසයේ මුළු පාර්ලිමේන්තුව අනුමත කරපු එකම කෝපකාරක සභා වාර්තාවක් තියෙන්නේ ඒ වාර්තාව විතරයි. එතකොට ඒකේ විශේෂයෙන්ම රාජිත සේනාරත්න ඇතුළු කණ්ඩායම අන්ත දූෂිතයි. ඒගොල්ලන්ගේ ගනුදෙනු මගින් රටට වෙච්ච හානි පාඩුව මම ඒකේ පෙන්වලා තිබුණා. ඒ කණ්ඩායම ගන්නකොට මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට අනතුරු ඇඟිව්වා. ආණ්ඩුවෙත් එතුමාගෙත් විනාශය කරා තමයි යන්නේ කියලා. ඒකම රාජිත සේනාරත්න මහත්මයා දූෂිතයි කියලා මම ඔහුට විරුද්ධව අභියාචනාධිකරණේ නඩුව තර්ක කරලා ඔහු ඒ මොහොතේ පටන් තීන්දුව දුන් මොහොතේ පටන් පාර්ලිමේන්තුවේ නිරපපු කෙනෙක්. එතකොට ඒ කණ්ඩායම් ගන්නකොට ඒ ඊට මම විරුද්ධ වුණා. හැබැයි ඒ දූෂිතය කණ්ඩායම කෝප වාර්තාවේ දින 17ක් යනකොට 18 දිනක් ඒ පැත්තට මාරු වෙලා ඇමතිකම් දුර දානකොට මගේ විරෝධයේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පෑවා. එතුමා එදා ගත්ත තීන්දුව වැරදි කියලා අද පිළිගන්නවා. එතුමා සහ එතුමාගේ ආණ්ඩුව බරපතල ලෙස අප්‍රසාදයට ජනතා ප්‍රසාදයට ලක් කෙරුවේ එදා ඔය මම කෝප වාර්තා එලිදරව් කරපු හොරු ටිකේ කියන එක එතුමත් අද පිළිගන්නේ. හොඳයි මේක ඒක අවස්ථාව. එතකොට තමයි මම විපක්ෂයට ගියේ. මම විපක්ෂයට ගියේ එක්සත් ජාතික පක්ෂයට නෙවෙයි. මම අවුරුදු දෙකක් ස්වාධීනව හිටියා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගටම නිරන්තරයෙන්ම මට කරපු ආරාධනා අනුව අවසානයේදී තීන්දුව කෙරුවා. එතුමා මට ආරාධනා කරේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම. මම ඒ ප්‍රතික්ෂේප කරා. මම තරඟ කරලා කොළඹ දිස්ත්‍රික්කේ මැතිවරණට ඉදිරිපත් වෙලා මම ජයග්‍රහණය කරා. 2010 මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන වෙලාවේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ අවසාන හුස්ම පොද අදිමින් ඔක්සිජන් නැතුව තිබුණු පක්ෂයක්. මිනිස්සෙක්ගේ පක්ෂයට සමාජිකත්වයේ ගන්න පක්ෂයක් නෙවෙයි. හැබැයි මම මේ අභියෝගය අරගෙන පක්ෂයක් විදිහට පක්ෂයට සහභාගී සාධායකත්වයේ දීලා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉඳලා පක්ෂ ප්‍රතිසංස්කරණය කරලා පක්ෂ ව්‍යවස්ථාව අලුතෙන් ලියලා පක්ෂයක් විදිහට ගොඩනගලා අපි 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා අරගෙන අපි ආණ්ඩුවකුත් කොහොම හරි හැදුවා. හොඳයි. ඒ හදපු ආණ්ඩුවේ ඔබතුමා ඔච්චර ලොකු කාර්යභාරයක් කරලා අන්තිම හුස්ම පොඳ තිබිච්ච පක්ෂයක් අරගෙන දිනුනු කරලා බලයටත් ගේනවා. හැබැයි ඒ පක්ෂයම ඔබතුමාව ඊට අවුරුදු දෙකහමාරකට ඉදිරිය පස්සේ ඒ ආණ්ඩුවේ නිරපනවා. ඔබ දන්නේද ඔබතුමා තමයි එහෙම අමාත්‍ය ධුරකින් නිරපපු පළවෙනි අමාත්‍යවරයා. ඔව් මම දේශපාලනය කරන්නේ දේශපාලන නායකින්ට ණය ගෙවන්න නෙවෙයි. මම කාටවත් ණය නැහැ. මම ණයක් තියෙනවා නම් තියෙන්නේ මගේ දෙමව්පියන්ටයි මේ මහ පොළොවටයි විතරයි. ඒක නිසා ඒ ආණ්ඩුවත් එක්ක අවුරුදු දෙකහමාරක් මම හොඳින් ගත කරේ නැහැ. පළවෙනි සති දෙක ඉවර වෙනකොට ඒ ආණ්ඩුවත් එක්ක මම යුද්ධ ප්‍රකාශ කරලා ඉවරයි. ඒ හේතුව ඇතුව කියන්නේ කිව්වොත් එම මට පැය 5ක්වත් මදි.
නමුත් කෙටියෙන් කියනවා නම් මුලින්ම මම විරෝධය පෑවා මහ බැංකුව කියන ආයතනය අපේ රටේ මුදල් පනත සහ මහ බැංකු පනත අනුව මුදල් අමාත්‍යවරයා යටතේ පමණක් පැවති යුතු ආයතනයක් නමුත් අගමැතිතුමා මම ගමේ භාෂාවෙන් කියනවා නම් මහ බැංකුව මං කොල්ල කාලා එතුමාගේ විශයක් විදියට ගැසට් කරගත්තා ඔබතුමා විරුද්ධ වුණ නැද්ද ඔකට වෙලාව ඊළඟට ඕ ඒකම තව එකක් මගිනුත් මං කොල්ල කෑවා අපේ අධිකරණ අමාත්‍යංශයට තිබුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විෂය ඒකත් මං කොල්ල කෑවා මම ආණ්ඩුව පිහිටවපු ගමන් ඒ ආණ්ඩුව කඩාවැට්ටන්න මගේ අරමුණක් තිබුණේ නැහැ ගැට නැති කරගන්න අරමුණක් තිබුණේ නැහැ හැබැයි මම ඒකේ තියෙන අවදානම ගැන ඒකේ තියෙන නීති විරෝධීකම ගැන පහදලා දුන්නා සති දෙකක් යනකොට කැබිනට් මණ්ඩලයේ ගැටීම ආරම්භ වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා කරන්න කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සමග ඒ ගැටුම එතනින් අතර වුණේ නැහැ ඒ මහ බැංකුවට අර්ජුන මහේන්ද්‍රන් පත් කරලා අපේ රටේ මහ බැංකුව බැඳුම් කර දවෙන්ත වංචාව කියලා මේ ජනතාව හඳුන්වන ඒ අපරාධය සිද්ධ වුණා. දෙවනි මාසයේ එනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න මම එතනට පුංචි බාධා කිරීම මම එතනට එන්න. දැන් නමුත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමනි දැන් මේකේ එළියේ ඉන්න මිනිසුන් දැන් ඔබතුමා ඔය කියන්නේ දේශපාලනයේ ඇතුලේ තියෙන කතාවක්. ඔව්. දැන් එළියේ ඉන්න මිනිස්සුන්ට පේන්නේ ඔබතුමා දැන් ඔබතුමා ඔය දීපු පිළිතුර ඇතුලේ තියෙන ඔබතුමාගේ හෘද සාක්ෂියට එකඟ නැති ඔබතුමාට ගැළපෙන්නේ නැති නිසා ඔබතුමා ඉවත් වුණා කියලා. ඔව්. හැබැයි මේක එළියේ තියෙන සිද්ධිය මිනිස්සුන්ට පේන්නේ ඔබතුමා බලයේ තියෙන කඳවුරක ඉඳන් මාරු වෙනවා බලය නැති කඳවුරකට. ඔව්. හැබැයි ඔබතුමා මාරු වෙලා ටික කාලෙකින් අර බලයේ තිබ්බ කඳවුරේ බලය බිඳ වැටිලා ඔබතුමා මාරුතෙන් මාරු වෙච්ච කඳවුර බලයට පැමිණිලා. පැමිණිලා. එතකොට ඒකේ පොඩි නිකන් ඇතුලේ වෙන කතාවක් යන ගතියක් පේනවනේ. නෑ ඒ එතන තමයි කතාවේ කෙලින් කතාව තියෙන්නේ. මොකද මම ওই කියපු කරුණු වලට අනිවාර්යෙන් එකතු කළ යුතු තව කෙටියෙන් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ජිනීවා වලට අපේ රට පාවදීමේ ගිවිසුම අත්සන් කරනකොට මම විරුද්ධ වුණා. ඊළඟට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අවලංගු කිරීම යුද අපරාධ අධිකරණයේ හැදීම සමහරවිට ඔබතුමා ජිනීවා යන්නේ 2015. 2015 මම නිවැරදි නේද? ඔව්. එයින් පස්සේ ඔබතුමා ජිනීවා වලට යවන්නේ නැහැ. ජිනීවා වලට මම යවන්න බෑනේ. මොකද ජිනීවා මානවික ආයතනයත් එක්ක මම යුද්ධ ප්‍රකාශ කරගත්ත ලංකා ආණ්ඩුව වගේම එවගේම එක්සත් ජාතීන්ගේ මානවිකම් පිළිබඳ විශේෂ නියෝජිතයා මගේ අධිකරණ අමාත්‍යාංශයේ කාර්යාලයේ මම නිරපල එළියට දානවා. මට ජිනීවා යන්න ඕමනාවක් තිබුණේ නැහැ. ඇයි ඔබතුමා ඔච්චර ගැටෙන්නේ ඔකත් එක්ක? ගැටෙන්නේ මම රටපැත්තේ හිටගත්තා. මොකද රටටද රට වැටිලා වැටෙන්න යන අවදානමින් අපි ගොඩ ගත්තා. ඊළඟට අපිට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පිහිටෙවුවා නම් මං හිතන්නේ දැන් මේ වෙනකොට ඔය හිටපු අමුදාපතිවරු අගමැති වර්තමාන ජනාධිපති පවා එහෙමනම් චූදිතයෝ. එතකොට රජයේ එකඟතාවයකින් තොරවද මේ දේවල් වෙන්නේ? කියන්නේ ඔබතුමා විතරක් මේ වැඩ ගැටෙන්නේ. එතකොට අනිත් රජයේ එක වෙන පැත්තක ඔබතුමා වෙන පැත්තක වගේ පේනවනේ එතකොට. ඔව්. ඒකට තවත් දෙකක් එකතු කරන්න දෙක තුනක්. ඊළඟට මේ සියලු 50කට වැඩිය සම්මත කරන්න එකඟ වෙලාවේ එකක්වත් මම සම්මත කරන්න දුන්නේ නැහැ. එකක් හැරෙන්න අර කාර්යාලයක් පිහිටෙව්වා වින්දිතයන් පිළිබඳව. ඊළඟට හම්බන්තොට වරාය විකිණීම, ඊළඟට රජයේ ඉඩම් සංශෝධන පනත, මේ හැම එකකදීම කැබිනට් මණ්ඩලයේ 48න් 46 දෙනෙක් එකමතේ හිටියා. මාත් එක්ක මං ඒ විරුද්ධ වෙන හැම අවස්ථාවෙදීම හිටපු ජනාධිපතිවරයා මගේ මතේ හිටියා. එතුමාට සමහර ඒවා වළක්ව ගන්න බැරි වුණාට එතුමා මගේ මතේ හිටියා. එතකොට දැන් මේ හේතුත් විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය හෙලිදරව් කිරීමත් නිසා තමයි එදා ඒ ආණ්ඩුවෙන් මාව නිරපන්න තීරණය කරේ. මට ආයාචනය කෙරුව ඉල්ලාස් වෙන්න. නමුත් මම දැඩි ලෙස කිව්වා කිසිම හේතුවක් නිසා ඉල්ලාස් වෙන්නේ නැහැ. ඉල්ලාස් වෙන්න නම් වැරදක් කරලා තියෙන්න ඕන. ඕන නම් අස් කරන්න. හොඳයි. කරවමතුමනි දැන් මේ ඔබතුමාගේ නමත් එක්ක ඔබතුමාට ඇඳෙන තව චෝදනාවක් තමයි මේ දිය සමාජයේ තියෙන මේ ඔබතුමා ඩීල් දානවා මේ ඩීල් කියන වචනේ ඔබතුමාගේ නමත් එක්ක හරියට ගෑවෙනවා මේ ඔබතුමා ඩීල් දානවා ඔබතුමා මොනවද මේ දාපු ඩීල් මෙච්චර මේ කියන්නේ ඇත්තටම ওই නම මට දැම්මේ ඩීල් කාර්යෝ ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ත්‍රස්තවාදියෙක් කියලා අත්අඩංගුවට ගන්න ගිය වෙලාවේ මම ඒක නැවැත්තුවා ඊට පස්සේ මම හොරු රකින්න ඇමති කියලා මට ආණ්ඩුවේ ඇමතිවරු චෝදනා කරා.
ඒක මම නැවැත්වුවේ රාජපක්ෂවරුන්ට උදව් කරන්න නෙවෙයි. පුංචි බාධා කිරීමක්. ඔබතුමා පොඩක් ඉන්නේ. ඒක යන්න ඕන මම ඒක උදව් කරන්න නෙවෙයි නැවැත්වුවේ. ඒක දේශපාලන පරිගැනීමක් නිසා ඇවන්ගාඩ් ආයතනයත් සමග තිබුණු ගනුදෙනුවේදී ඇවන්ගාඩ් ආයතනයෙන් කප්පම් ගත්ත කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම තමයි ওই ප්‍රචාරය අරගෙන ගියේ. ඒ කණ්ඩායම මම කියන්නම්. ලක්ෂ 350ක් කප්පම් ගත්ත සරත් පොන්සේක, ලක්ෂ 200ක් කප්පම් ගත්ත රාජිත සේනාරත්න, ලක්ෂ 35ක් කප්පම් ගත්ත චම්පික රණෝක තමයි මේ යුද්ධය ප්‍රකාශ කළේ. ඒ උදවියට ඉල්ලපු කප්පම් ප්‍රමාණය තවත් ඉල්ලපු කප්පම් නොදීමේ හේතුව නිසා බවට අද ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි වලින් ඔප්පු වෙලා තියෙනවා. ඔබතුමා බරපතල ප්‍රකාශයක් කරන්නේ ධනම් මිනුන් එක්ක. මේක මම බරපතල නැත්තම් මම සුළු දේවල් කතා කරන්නේ නැහැ. මේ ප්‍රකාශය මම කරේ 2015 පෙබරවාරි මාසෙ ඉඳලා මේක බුරු නම් මට විරුද්ධ නඩු කීයක් දාන්න පුළුවන්ද? හොඳයි. දැන් ඔබතුමා මේ 2015 මැතිවරණ වේදිකාවේ ඉඳගෙන රාජපක්ෂවරුන්ගේ චෝදනා, ඒ දූෂණ අක්‍රමිකතාව කොම කතා කරනවා. එයින් පස්සේ ඔබතුමා බලයට පැමිණලා ඔබතුමා අධිකරණ අමාත්‍ය ධුරය හම්බ වෙන ඔබතුමාට. ඔබතුමා අර කියපු කතාවම පාර්ලිමේන්තුවේදී එක්තරා තැනක තමයි ඔබතුමා කියන්නේ මේ එවකට හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මම මොනම හේතුවකටවත් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ කියලා. එතකොට නිකන් අර රාජපක්ෂ පවුල රකින්නා වගේ නේද මේ පැත්තේ ඉඳගෙන? ඔව්. එහෙම කිව්වනම් ඒක හරි. හැබැයි එහෙම නෙවෙයි කිව්වේ. කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වරදක් කරලා තියෙනවා නම් පරීක්ෂණ කරන්න, නඩු අහන්න, හිරේ දාන්න, එල්ලලා මරන්න. ඒ ගැන මට ගැටලුවක් නැහැ. හැබැයි මේ චෝදනාව එතුමා නොකරපු වරදක්, නීත්‍යානුකූල වරදක්, අපේ රටේ නීතියට ගැළපෙනවා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවා අනුමත කරලා තිබෙන කාර්යයකට අත්සන් කරපු ගිවිසුමක් නිසා මම අධිකරණ ඇමතිවරයා වශයෙන් සිටින තෙක් මේ චෝදනාව මත නම් ඔහු ගන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒක ඩීල් එකක් නම් මම පාර්ලිමේන්තුවේ ගිහලා එලිපිට කියන්න පුළුවන්ද මට? එතකොට මේ 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 කතාව එතකොට විකෘති වෙලා ඉන්නේ කොහොමද එළියට? නෑ විකෘතියක් නෑ. කතාව කියන්නේ මම හුව අතඩංගුවට ගන්න දුන්නේ නැති එක ඩීල් එකක් කියලා. ඒකනේ කියන්නේ. ඔව්. හැබැයි මම පාර්ලිමේන්තුවේදී කිව්වේ ඒ අදාළ චෝදනාව වෙන මොනවා කරලා තියෙනවද කියලා එතුමා. මම කොහොමද දන්නේ? ඒ කියන්නේ මේක මාධ්‍ය විසින්ද මේ මේ කතාව ඔබතුමා කියන කතාව වෙනස්ද? මාධ්‍ය විසින් නෙවෙයි මම අර කලින් කියපු මේ බංකුලොත් දේශපාලඥයෝ විසින් මාධ්‍ය හරහා කරගෙන ගිය ප්‍රචාරයක් ඔය. හොඳයි. ඔබතුමා මේ දැන් 2015 අමාත්‍ය ධුරයට පත් වෙලා ඔබතුමා යටතේ මට මතක විදිහට අමාත්‍යංශ ගණනාවක් තිබ්බා. නමුත් 2017ක් දරලා තියෙනවා. හරි. එතකොට මේ 2017 වෙනකොට ඔබතුමාගේ යටතේ අමාත්‍යංශ දෙකක් තියෙනවා, අධිකරණ සහ බුද්ධ ශාසන. ඔව්. ඒ දෙකෙන්ම ඔබතුමාම නිරපණවන්නේ අර කියපු සිද්ධියත් එක්ක. ඔව්. ඒ නිරපීමෙන් පස්සේ ඔබතුමා මාධ්‍යයට ඇවිල්ලා කියනවා මේ ඒ කැබිනට් එකේ ඉන්න සිදුවීමත් ලැජ්ජාවට කාරණා. ලැජ්ජාවට කාරණා කියලා. එහෙම කියලා ඊට මාස 7-8කට පස්සේ ඔබතුමා නැවතත් ඒ ආණ්ඩුවේ ඒ ජනාධිපතිවරයා, ඒ අගමැතිවරයා, ඒ කැබිනට් එක, ඒ රජය යටතේම අමතිකමක් බාර ගන්නවා. ඇයි? එතකොට ඒ හෘද සාක්ෂියට එකඟද ඒකද? ඒක 100%ක් හෘද සාක්ෂියට එකඟයි. ඒ බාර ගැනීමේ හේතුව බලන්න ඕනේ මේක එකඟද නැද්ද කියලා බලන්න. එතකොට ඒ අමාත්‍ය ධුරේ නිරපලා මාස දෙක තුනක් යනකොට ආණ්ඩුව විශාල වශයෙන් අප්‍රසාදයට ලක් වුණා. අපේ රටේ විශේෂයෙන්ම දේශානුරාගය ඇති විශාල ජනතාවක්. කුටිම කියනවා නම් අගමැතිවරයාට රජයේ ප්‍රධානීන්ට එවකට ඒ සිද්ධියෙන් පස්සේ පන්සලකට යන්න බැරි තත්ත්වයක් උදා වුණා. දැන් නායක මහානායක හිමිපාණන් වහන්සේලා පන්සල් වලට ගියකොම රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අහන්න පටන් ගත්තා ඔබතුමාගේ ආණ්ඩුවේ හිටියේ මේ රට ජාතිය වෙනුවෙන් කතා කරන්න හිටපු එකම මිනිස්සයා කැබිනට් එකෙන් දොට්ට දාලා ඔබතුමා කොහොමද මේ ඉදිරි දේශපාලන අනාගතයක් ගැන කල්පනා කරන්නේ කියලා. ඒක නිසා මාස 3ක් යනකොට මා විවාද කරලා ආණ්ඩුවේට වැටි තිබුණු අප්‍රසාදයේ වේගයෙන් වැඩි වුණා. මට දිගින් දිගටම ඉල්ලීම් කරා ජනාධිපති අගමැතිතුමා විතරක් නෙවෙයි ජනාධිපතිතුමා අවසාන වශයෙන් මම ජනාධිපතිතුමා කෙරෙහි යම් විශ්වාසයක් මිත්‍රත්වයක් තිබුණා. එතුමා මට ඉල්ලීමක් කරා කරුණා කරලා පරණ අතීතය අමතක කරලා අපිට ජාතික ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ උසස් අධ්‍යාපන ඇමතිකම සහ සංස්කෘතික ඇමතිකම බාර අරගෙන මේ වෙනුවෙන් මේ වෙලාවේ රට වෙනුවෙන් ඔබගේ දායකත්වයේ දෙන්න කියලා. හැබැයි ඒ ජනාධිපතිතුමාම තමයි ඔබතුමාගේ කලින් නිරපීමේ ලිපියට අස්සම් කරන්නේ. ඔව්. ඔහුට ඒක ඔහුගේ තීන්දුවක් නෙවෙයි. ඒ අපේ තිබුණු පක්ෂවල එකඟතාවය අනුව අගමැතිවරයා ලිඛිතව දුන්න නිසා එතුමා කරේ. එතුමා ඒක කරන්න බැඳී හිටියා.
නැතනම් එතුමා ඒකට විරුද්ධව යම් සටනක් ගෙනිච්චා නමුත් එතුමා එතෙන්දී ඒක එතුමගේ පාලනයෙන් තොර කාරණයක් වුණා පක්ෂයෙන් තමයි තීරණය ගන්න අවසානයේ මට ඇමතිකම දෙන්න ආරාධනා කරන්න හේතුව ඒ වෙනකොට අවුරුදු 3ක් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධති කඩා වැටිලා වෛද්‍ය පීඨ අටම වැහලා පෙළපාලි උද්ඝෝෂණ 410ක් පවත්තල මුළු රටේම ජන ජීවිතය අඩපණ කරලා එක පැත්තකින් ඒ සයිටම් ප්‍රශ්නේ නිසා මේක විසඳලා දෙන්න කිව්වා අනිත් ප්‍රශ්නේ අපිට ගොඩක් ප්‍රශ්න තිබුණා අපේ ලෝක උරුමයක් විදිහට තිබුණු රංගිරි දඹුලු විහාරයේ ලෝක උරුම ලැයිස්තුවෙන් කපන්න ලෑස්තිලා තිබුණා යුනෙස්කෝවේ ගාලු උරුමය සිංහරාජයේ ලෝක උරුම 8-3ක්ම ඉවත් කරන මට්ටමේ තිබුණේ ඉතින් මේ ප්‍රශ්න ටික निराकरणे करला देने के लिए इल्ली मटे मम कल्पना करा एक 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 देशपाल नायक विनियोग करना दिया एक रट विनियोग करना दिया मम बारगत्ता वागे सती अकेतुलते और तुनाती से अकर्मान्यलाते उन विश्वविद्यालय पद्धति संपूर्ण निराउल करला क्रियाकारी मट्ट गिनावा साइटम में के दारू नमसी पनस देने समारोह सीधी विहानि करगा नहीं थी ඒගොල්ලන්ගේ ජීවිත සුරක්ෂිත කර පනතක් මම්ම හදලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒ දරුවෝ ටික කොතලාවල විශ්වවිද්‍යාලයට යවලා අද සමහරු වෛද්‍යවරු විදියට එතනින් පාස් අවුට් වෙලත් ඇවිල්ලා ඉන්නවා හොඳයි ගරු අමතුමනි මේ අපි මේ තිබිච්ච විශ්වවිද්‍යාල ප්‍රශ්නෙත් එක්ක ආපු දෙයක් තමයි මේ පෞද්ගලික විශ්වවිද්‍යාල කියන එක දැන් අපි දන්නවා පෞද්ගලික විශ්වවිද්‍යාල කිව්වහම මේ නීති විශ්වවිද්‍යාල තියෙනවා ලංකාවේ වගේ විවිධ පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා හැබැයි මේ වෛද්‍ය කියන තැනට ආවම වෛද්‍ය විශ්වවිද්‍යාල ගත්තාම පෞද්ගලික විශ්වවිද්‍යාල ගණයට එනකොට මේකේ ප්‍රශ්නයක් ඇති කරගන්නවා ඔබතුමා පෞද්ගලිකව හිතනවද මේ පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්න ඕනේ කියලා මේක මෙහෙමයි දැන් ලංකාවේ තියෙන සාමාන්‍ය ප්‍රාථමික ද්විතීක අධ්‍යාපන ක්‍රමයේ මම හැමදාම හඳුන්වන්නේ මේක මොංගල් අධ්‍යාපන ක්‍රමයක් මොකද මේක අපේ රටට ගැළපෙන එකකුත් නෙවෙයි මේකේ ක්‍රමවේදිකුත් නැහැ විශේෂයෙන්ම CWW කන්නංගර මැතිතුමාගේ ඒ අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් පීලි පැනලා ගිහිල්ලා අපේ රටේ අධ්‍යාපනයේ විකෘතියක් වෙලා තියෙනවා මේක නිවැරදි කරගන්න අද පෞද්ගලික ප්‍රාථමික තෘතීක ඉස්කෝල තියෙන කිසිම පාලනයක් නැහැ අඬු ඒක ලියාපදිංචි කරන්න විතරයි තියෙන්නේ මේ ව්‍යාපාරයක් විදියට එතකොට විශ්වවිද්‍යාල තියෙනවා සමාගමක් විදියට ලියාපදිංචි කරපුවම ඕන කෙනෙකුට විශ්වවිද්‍යාල දාන්න පුළුවන් කිසිම පාලනයක් ප්‍රමිති ගැන කවුරුත් දන්නේ නැහැ කාටවත් හොයන්නත් බෑ නීතියකුත් නැහැ ඊළඟට තවත් තියෙනවා තව කණ්ඩායමක් තියෙනවා ඉහළ අධ්‍යාපනී උපාධි මේ ඒවා ලංකාවේ ඒ කියන්නේ ඇෆිලියේටඩ් මේ සම්බන්ධ කරලා තියෙන විදේශ විශ්වවිද්‍යාල ඒව මොනවද තියෙනවද කියලා අපේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ දන්නේ නැහැ පාලනයකුත් නැහැ ඒක නිසා මේ අධ්‍යාපන ක්‍රම තුනම අපි එක එක ප්‍රමිතියකට ගේන්න අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදලා ඒක මත නීතියක් සම්මත කරන්න ඕන ඒකම දැන් ඔය කියපු අනිකුත් සෑම විෂයන් සම්බන්ධවම පාහේ අපේ රටේ පෞද්ගලික උපාධි පිරිනමන ආයතන තියෙනවා වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව විෂය පිළිබඳව පමණයි නැත්තේ දැන් මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ තුල එහෙම වෛද්‍ය පීඨ හදන එක සුදුසු නැහැ හැබැයි මම පනතක් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරලා ඒක සම්මත කරා අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ සියලු මංග ප්‍රමිතියකට යටත් කරන්න. ඒ විශ්වවිද්‍යාල ආරම්භ කරන තැන පටන් ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගේ ආයෝජන හැකියාව ළමයින්ට තියෙන පහසුකම් මේ සියල්ල සෑම අංශයක්ම අධීක්ෂණය කරලා සහතිකයක් දෙන ප්‍රමිති ආයතනයක් හදන්න ඒ වගේ ආයතනයක් හැදුවට පස්සේ ඒවයේ විදි අනුගමනය කරමින් පෞද්ගලිකව වෛද්‍ය විද්‍යාල ඇතිවීම කිසිදු වරදක් නැහැ. හොඳයි. දැන් ඊයින් පස්සේ මේ 2017 2018 දෙනකොට අර දින 52 අරගල ඇවිල්ලා ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුම පත් වුණෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔබතුමා නැවත ඒ ආණ්ඩුවේ තැමතිකමක් ගන්නවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ සංස්කෘතික. නැහැ. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන. සංස්කෘතික නැහැ. කලින් උසස් අධ්‍යාපන සහ සංස්කෘතික හිටියේ කලින්. කලින්. ඔය කියන 52 ආණ්ඩුවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන හොඳයි. එතකොට මේ දැන් අර ආණ්ඩුවෙන් ආයි පාරක් මේ ආණ්ඩුවට එනකොට ඒ ආණ්ඩුව මම ඕක සිද්ධ වුණේ මට මතක විදියට ඔක්තෝබර් මාසේ දිනයක සිකුරාදා දවසේ. ඊට දවස් 3කට කලින් අඟහරුවාදා දිනේ අපේ සාමාන්‍ය කැබිනට් මණ්ඩල රැස්වීම තිබුණා. ඒ කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර රැස්වීම කීපයකත්
ඒවගේම අවසාන රැස්වීමේදී විශාල ගැටණයක් මම ඇති කරගත්ත එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුත් එක්ක සහ විශේෂයෙන් අගමැතිත් එක්ක ඔය අවසාන දිනේ ගැටණය ඇති කරගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ඒ වෙලාවේ ගැටණය ඇති කරගත්තේ රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත යට සම්බන්ධව එතකොට මේ පනත ඉදිරිපත් කිරීමට විරුද්ධව මම විරුද්ධව නැගී හිටියා ඒක එක්සත් ජාතික පක්ෂයේ 2003 ත් ගෙනල්ලා මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩු පවර්ලා නතර කරපු පනත. ඒ පනත 2003 සම්මත වුණා නම් අවම වශයෙන් අපේ රටේ ওই ඈත පිටිසර ගොවි ගම්මානවල ගොවි ජනපදවල දීපු ඉඩම් දීලා තියෙන ওই රජයේ ඉඩම් පනත යටතේ. අඩු ගානේ පවුල් ලක්ෂ 10ක 12ක නැත්තම් 15ක ඒ පවුල්වල ඉඩම් හිමිකම අහිමි වෙන්න තමයි ඒ පනත ගෙනාවේ. ඒක නිසා මම එදා ඒ දැඩි අරගලයක් කරලා කැබිනට් මණ්ඩලයේදී දැඩි ලෙස මට කෝපයකුත් තිබුණා ජනාධිපතිවරයාට මම කියලා ආවේ මේ ආණ්ඩුව නම් තවදුරටත් ගෙනියන්න දෙන්න එපා මහත් අක්කඩි ආණ්ඩුවක් මේක එක පැත්තකින් මේ ගොවියගේ ඉඩම් අයිතිය නැති කරනවා විතරක් නෙවෙයි මේක යටි අරමුණු තියනවා MCC ගිවිසුම අස්සම් කරන්නේ ඒකේ කොටසක් විදියට සෝපා ගිවිසුම අස්සම් කරන්නේ මේක යටිතල පහසුකම් ලබා දීමක් විදියට ඒ නිසා ඔබතුමාගේ වගකීමක් තියෙනවා ලැබෙන පළවෙනි තප්පරේදී මේ ආණ්ඩුව පෙරලලා දාන්න කියලා. එහෙම කියලා තමයි මම එළියට ආවේ. හැබැයි මං හීනකින්වත් දැනගෙන හිටියේ නැහැ. දවස් 3කින් ජනාධිපතිතුමා ඒක කරනවා කියලා. සමහරු කියනවා මේ ඒ බල පෙරලියට නීති උපදෙස් දුන්නේ ඔබතුමා කියලා. එච්චර මෝඩ වැඩ මම කරලා නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට මම දිගින් දිගටම නීති උපදෙස් දුන්නා. ආරක්ෂක අමාත්‍යාංශයේ පවර ගන්න 2003 දී ඒ අනුව 2003 ඔක්තෝබර් 7 වෙනිදා එක පවර ගත්තා ඒකම අපි බල කරා ආණ්ඩුව විසිරවන්න කියලා 2004 පෙබරවාරි 7 වෙනිදා එතුමිය ආණ්ඩුව විසිරෙව්වා අලුත් ආණ්ඩුවක් හැදුවා චන්දිකට ගිහිල්ලා අපේ නීති උපදේශවල හිල් තිබුණේ නැහැනේ ඒක නිසා හිල් තියෙන උපදේශ දෙන්න මම සූදානම් නැහැ රාජ්‍යයක් වෙනින් උපදේශ දෙනකොට අපි 19 වෙනි ව්‍යවස්ථාවත් ඔබතුමාගේ 19 වෙනි ව්‍යවස්ථාවේ මට තිබුණු කොටස තමයි මේ ඩැමේජ් කන්ට්‍රෝලින් පාට් එක. ඒ කියන්නේ හානියවම කිරීමේ වගකීම බාරගත්ත මම එතන ඒක ඇත්තටම විශේෂ මගේ නෙවෙයි. අගමැති තමයි ගැසට් කරගෙන තිබුණේ. ඔහු ඉදිරිපත් කරපු 19 නෙවෙයි මම සංශෝධනය කරේ. ඊට වැඩිය හාත්පසින් වෙනස් 19ක් සංශෝධනය කරේ. ඔහු ඉදිරිපත් කර 19 සංසෝත් සම්මත වුණා නම් ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා අගමැති ජනාධිපතිතුමා සමහරලාට පඹයක් විදියට තමයි අපිට වාඩි කරලා තියාගෙන ඉන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නැතුව ජනාධිපතිවරයාගේ සියලු බලතල කප්පාදුවට ඉඩ නොදී ප්‍රමාණවත් යම් විශාල වපසරියක් ඒ ජනාධිපතිගේ බලතල ආරක්ෂා කරන්නයි මම කටයුතු කරේ. අනිත් එක හිතන්න එපා ඔය කියන තරම් මාධ්‍යෙන් කියන තරම් මේ 19 වෙනි පත්තේ ජනාධිපතිවරයා මේ රූකඩයක් කරලා නැහැ. ඒ ජනාධිපතිවගේ පෞරුෂය අනුව ඒකේ අඩුවැඩිය බලා ගන්න පුළුවන්. දැන් ওই තියෙන විවස්ථාව යටතේ ජනාධිපතිවරයාට විශාල වගකීමක් තියෙනවා. රටේ ජාතික ආරක්ෂාව ඇතුළු විධායකය පිළිබඳව පූර්ණ වගකීම තියෙන ජනාධිපතිවරයාට. එතකොට ඒ බකවානුවේ ඔබට මතක ඇති දැන් නොකියුණු කතාවකුත් තියෙනවා. මාව ආණ්ඩුවෙන් ඉවත් කිරීමට හම්බන්තොට වරායේ තමයි මතු පිට කාරණය අයිසිං එකේ ඒගොල්ලන්ගේ. හැබැයි ඇතුලේ තිබුණ කාරණේ එක නෙවෙයි. මම අවුරුදු දෙකහමාරකට කලින් මාස 30යි දවස් 3කට කලින් පාස්කු ප්‍රහාරයට අයිසිස් ත්‍රස්තවාදියෝ පුහුණුව ලැබලා 32 දෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා කරපු හෙලිදරව්ව නිසා මුස්ලිම් ඡන්ද එක්සත් ජාතික පක්ෂයට අඩුවේ කියන බයත් ඒ ත්‍රස්තවාදී නායකින්ට ආරක්ෂාව දීපු මුස්ලිම් දේශපාලන නායකයෝ ආණ්ඩු හිටපු අය ත්‍රස්තවාදීන් ආරක්ෂා කරමින්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශාල බලපෑමක් කරා මාව ඉවත් කරන්න ඕනේ කියලා ඒ හේතු උඩ තමයි මාව ඉවත් කරේ. හැබැයි සමහර වෙලාවට ওই බෝම්බේ පිපිරීම ගැන උන්කක් කනගාටු වෙනවා. බෝම්බ පිපිරුවේ නැත්තම් මං තාම ජාතිවාදී සහ ත්‍රස්තවාදී. මම දැන් ඔබතුමාර මේ නැවතවර කම්මන්තර කතාව ගෙනාපු හින්දා මේ ඔබතුමාව නිරපන්නේ මේ හම්බන්තොට සිද්ධිය පෙන්නගෙන ඉන්නේ අපිට එලිපිට කාරණේ ඒක ඇතුලේ කාරණේ තමයි මං කිව්වේ. හරි ඊට පස්සේ ඔබතුමා මම දැක්ක මාධ්‍යවලට කියලා දෙන හම්බන්තොට බේරගන්නතෝ පස්ස බලන්නෙත් නැහැ කියලා.
ඊට පස්සේ මේ පසුගිය ජනාධිපති වරණ වේදිකාවෙත් ඔබතුමා මේක නැවත 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 කිව්වා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති පුටුවේ ඉඳන්න ඕනේ මේක බේරගන්න නම් කියලා. ඔව්. දැන් මොකද්ද මේකේ தත්ත්වය දැන් හම්බන්තොට ගැන අපිට ඇහෙන්නේ නැහැ. නෑ. දැන් හම්බන්තොට ගැන කතා කරන්න වෙලාවක් නැහැ. ජනාධිපතිතුමා පත් වුණා. ජනාධිපතිතුමාට ආණ්ඩුවක් නැහැ. අපිට මුදල් එස්තමේන්තුවක්වත් සම්මත කරගන්න බැරුව ඒකත් අපි ඉල්ලාස් කරගත්තා. කරන කුමන දෙයක් හරි කරන්ඩ ආණ්ඩුවක් හදාගන්න ඕන බහුතරයක් එක්ක. ඒ වගේම ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් හදාගන්න ඕන. මම විතරක් නෙවෙයි එතුමත් කිව්වා මේ හම්බන්තොට වරාය නැවත අත්පත් කරගන්න ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ කියන්නේ නැවත ආණ්ඩුවක් බිහිුණයින් පස්සේ මේක ක්‍රියාත්මක වෙනවා. ඔව් ඇත්තටම දැනට ආණ්ඩුවක් නැහැනේ. දැන් තියෙන නුණගත කාලයක්නේ. ඉතින් ඒ නිසා මේ නුණගත කාලේ වුණත් එතුමාට විශාල වැඩ කොටසක් කරන්න තිබුණ එක අයිම වෙලා ගියා. මේ අපි බලාපොරොත්තු නොවුණ මේ වසංගතය නිසා. හොඳයි ඔබතුමා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව කියපුත් හින්දා දැන් ඔබතුමා මේ සෑහෙන කාලයකට කලින් පාර්ලිමේන්තුවේදී මේක සම්බන්ධව ප්‍රකාශයක් කරනවා. ඔව්. එතකොට ඔබතුමා කැබිනට් අමාත්‍යවරයෙක් අධිකරණ මැතිතුමා. එමෙති. හරි. එතකොට දැන් ඔබතුමා කියනවා ඔබතුමාගේ වගකීම ඔබතුමා කරා ඔබතුමායි ප්‍රකාශය කරලා දැනුම් දීමක් කරා. එතනින් ඔබතුමාගේ වගකීම නැවතුණාද? නෑ ඒක නෙවෙයි මගේ වගකීම. මගේ වගකීමෙන් ඒක වගකීමෙන් එලියට අවිල්ල කරපු දෙයක් නේ මම පාර්ලිමේන්තුවේ කරුවේ. දැන් මගේ තියෙන කැබිනට් එකට තියෙන වගකීමනේ. ඔව්. එතකොට ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න මේ වගේ බරපතල ප්‍රශ්නයක් භයානක තත්ත්වයක් තියෙනවා නම් මගේ වගකීම පාර්ලිමේන්තුවේ කතා පවත්වන එක නෙවෙයි. මේක මේ මිනිස්සුන්ගේ ජීවිත හා සම්බන්ධ ප්‍රශ්නයක් නේ. ඒක තමයි මම කියන්නේ මම ඒ වගකීමෙන් ඔබට ගියා. සාමාන්‍යයෙන් ඔබතුමා වෙන කලේ මේකට. මේක සියලු ආරක්ෂක අංශ දැනුවත් කරලා අගමැතිවරයා දැනුවත් කරලා පොලිසිය බාර ඇමති දැනුවත් කරලා එතනින් කිසිදු පියවරක් නොගන්න නිසාවෙන් මගේ යුතුයකමක් තියෙනවා කියලා මම විශ්වාස කරා ජනතාවට. මගේ බැඳීම තියෙන ජනතාව එක්කනේ. ජනතාවනේ මට ඡන්දෙ දුන්නේ. ඒක නිසා ආණ්ඩුව එහෙම ඒකට සාධාරණ ආරක්ෂිත පියවරක් නොගැනීම නිසා මම මගේ කැබිනට් සාමූහික වගකීමෙනුත් එලියට වැහැලා මං කව මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම භයානක තත්ත්වයක් අඩු ගානේ මේ රටේ ජනතාවට හරි මම කියලා දෙන්න ඕන කියලා තියන්න ඕන කල් ඇතුව මෙහෙම අවදානමක් තියෙනවා මං හිතුව එතකොට ඒ උදවිය හරි යම් පියවරක් ගනී කියලා මේකෙන් බේරෙන්න. හැබැයි ඔබතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ නැවත කැබිනට් ප්‍රකාශකවරු මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා එහෙම එකක් නැහැ කියලා. එතනින් එහාට මේක ගැන ආයි හොයන්නේ නැහැ. එතකොට ඔබතුමා දන්නවනම් මේ තොරතුර හරිම තොරතුරක්. මේක අනිවාර්යෙන් වෙන්න යන දෙයක් කියලා. ඔබතුමා එතනින් එහාට ඒ ක්‍රියාත්මක නොවුනේ. මට තිබුණේ අධිකරණ අමාත්‍යංශය. මට කොහොමද ඉතින් එහාට ක්‍රියාත්මක වෙන්නේ? මට පුළුවන් ද හමුදාවට නියෝග දෙන්න? මට පුළුවන් ද පොලිසියට නියෝග දෙන්න? මට පොලිසියට හමුදාවට නියෝග දෙන්න පුළුවන් නම් මං මේ පොලිසිය බාර ඇමතිට ඇගමැතිටයි පින්සෙන්ඩු වෙනවද මේකට පියවර ගන්න කියලා. මට පොලිසිය බාර දුන්නා සමහරලාට මං අගමැතිතුමත් මේ අත්අඩංගුවට ගන්නවා ඒ වෙලාවේ. නීති ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ පොලිසිය බාර ඇමතිවරයත් මං ගන්නවා. මට එහෙම බලයක් නැහැ. දැන් ඔබතුමාට විතරක් මේ තොරතුරු කොහෙන්ද ආවේ එතකොට? දැන් මේ කැබිනට් එකේ ඉන්න අනිත් කිසිම කෙනෙක්ට මේක ඉන්නේ නැතු ඔබතුමාට විතරද මේක ආවේ නැත්නම් අනිත් කට්ටියටත් ආව උන් සද්ද නැතු විදියට? අනිත් කට්ටියට මම මට ආපු තොරතුරු 100%ක් නිවැරදි නැත්තම් මම පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේක කියන්නේ නැහැ. විශේෂයෙන්ම මම නීතිඥ ශේෂ්ත්‍රයේ නීතිඥ සංගමේ සභාපති වෙලා ඉඳලා ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් අධිකරණ ඇමති වශයෙන් වගේම බුද්ධ ශාසන ඇමති වශයෙන් මම එහෙම වගකීමෙන් තොර ප්‍රකාශයක් කරන්නේ නැහැ කියන සාමාන්‍ය දැනීම එදා ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ට ඒ චූටි මොලේවත් තියෙනවයි කියලා මම විශ්වාස කරා. මේ ගරුමතුම ඒක හරි ඒක අපිත් පිළිගන්නවා. ඔව්. මම අහන්නේ දැන් ඔබතුමාට එච්චර විශ්වාසනීය තොරතුරක් එනකොට මේ තොරතුර මේ විදිහම තව කාටවත් ආවේ නැද්ද? අනිත් පැයට ලැබිය යුතුයි. මොකද බුද්ධ්‍යංශ මං යට තිබුණේ නැහනේ. හැබැයි ඒ බුද්ධ්‍යංශ වලින්ම මම පෞද්ගලිකවත් යම් තොරතුරු එකතු කරගත්තා. ඒ අනුව තමයි මං කිව්වේ රට පුරා වහබ්බාදී දේශකයෝ 500ක් ඉන්නවා. එතකොට 32 දෙනෙක් සිරියාවේ පුහුණුව ලැබලා ඇවිල්ලා ඉන්නවා. දැන් ඔය ISIS එකට සම්බන්ධ කිසිම සම්බන්ධයක් නැහැ කියලා, එහෙම ත්‍රස්තවාදියෝ නැහැ කියලා, දේශකයෝ නැහැ කියලා ඊට පහුවෙන්දාම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මාධ්‍ය ප්‍රකාශ තියලා මම කියන එක බොරුයි කියලා කිව්වා. එතකොට ටිකින් දිගටම ISIS එකට සම්බන්ධ නැහැ කියලා අර ත්‍රස්තවාදීන් ආරක්ෂා කරපු මුස්ලිම් නායකයොත් කිව්වා. හැබැයි ගිය සතියේදී අවුරුදු 4කට පස්සේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී සාක්ෂි එනවා ISIS එකට සම්බන්ධකම් තියාගෙන තමයි මේවා ක්‍රියාත්මක වුණේ කියලා.
හොඳයි මේ ඔබතුමා මේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව කතා කරනකොට මේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මේකේ වගකීම ප්‍රධාන වශයෙන් ඔබතුමා ලඟු කරේ හිටපු පොලිස්පතිතුමාටයි හිටපු ආරක්ෂක ලේකම්තුමාට. ඔව්. හැබැයි ගරු හිටපු අමාත්‍යතුමනි දැන් ඔබතුමා මේ චෝදනාව ඒ දෙපළට ලඟු කරනකොට ආරක්ෂක අමාත්‍ය ධූරයේ ඉන්නේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඇයි ඔබතුමා අමාත්‍යතුමාට මේ විෂය බාර අමාත්‍යතුමාට චෝදනා කරන්න නැතුව मं कव लघु करें मम क्यूब मेकट व्यवस्थादायक स्वभावत्ण्डो कथानायक आगे प्रधान रटे मे वगे बेरु भयानक अवधानमकन विलावक पूजित जयसुंदर महात्म पुलिसपति पत्कर नोट मम एक विरुद्ध ने मुकद ओहूट रटे जनता वगे आरक्षाव सप बेरिके भाव अभी महापुल जीवत्न देशपाल दंड मम इकट विरुद्ध विरुद्ध नाट पास व्यवस्थादायक सभा अतर कथानायक कामरेट गी मतम कथानायक यगमति ओह एक्साइज जाति पाक्षेट हितवत्नि लोयलिस्किन कपी यगनीस मेतुम कुमारी पोलिस दिंडो मंको युतमने वे मे वग की धरण पुल अंगिक मनुष्य ज्येष्ठ निज पोलिसपति एस एम विक्रम सिंह याट दिंड मेतुम होंद नलुवे ओन चित्रपट संस्था सभापति कमट त्यवन के मम क्यू ये क्यू युमा तेक् तराटने मेरटे जनता जीवित वल्ट तीन आदर है सर आरक्षक लेखम पत्कर पुदास्त पहुंद मैं जनाधिपत मगेगी लहुआ ये वचन मंत्र दंकिया नमारु इट का केंद्र नहुए ऐ उब उब तुम मे वगे तींदु अग्गत्ते मे वगे नोगलपेन पहा तींदु अग्गत्ते मुहूट पुलवांद अपेरटे जनता वगे जी जीवित वग किम बारगन खौद मे हेम सिरी प्रणयु मन दह वतावकट वेडिये इल्लिम करायतु मगे अवसाने दिदास दहन में बोम्बे पिपुरु ना वृद्धि मार्तु मासे दहतुंग निद मगे मं अंतिम वतावट इल्लिम करा दें करुणा करला में रटे वग किम गन्न पुलवांग मनुष्यक्व निलदारी को पात्करान के आरक्षक लेखां कमट इतुमा पुरुंदुना दिन दिखतुना कैतुल देख करेकिरुनिशा मे अपराधे काट ये गुलांट वाला बेरुना मम लघु करे न मे पिली बांधव पोलिस बार आरक्षक मत्यांश बार वग की अंडो है भाई ये वग की मैंने पास ने मिनसुंगे जीवित रखने फलवीन कारण प्रश्न थी एने पोलिस इंदियावे रहस सेवे निलवसे अप्रैल मासे हतरविनिदा तुरतुर दिनवन पुपुरोन तेनाई पुपुरोन विलावाय पुपुरोन दिने इतकोट पोलिसपति आरक्षक लेकिन किन पुल अंदे ये पिपिरुवट अपिटकरान देने जनाधिपति के नियोग अक्कीन कांग नेत्तम पोलिस बार अमति के नियोग अक्कीन कांग अभी निदागिन हिटियाय के ये बोंब प्रहारे वलक्कोन्न पोलिसपति जनाधिपति के अवसर गंडोन अगमति के अवसर गंडोन एक निशा इमीडियटली पूर्ण वग की मत तीन पुडक प्रश्न विनपेत मे उब तुम तीन तव चोदना मे विजयदास राजपक्ष के नमक इवामी एवन गार्ड मुखदमे एवन गार्ड तीन संबंध मगे एवन गार्ड किसीम संबंध आखने एवन गार्ड संबंधे कोई गुड नगुवे गोटाबे राजपक्ष महात्म्य समगत एवन गार्ड के आयव तमाइ अतंगूट गांडी मुखद मे गिविशुम असंकर एवन गार्ड समागम समग मुहुदु आरक्षण सेव्याक सदहा आरक्षक मात्रांसे बलयाग्दीला गिविशुमा का असंकर एक लंकावे किसी समागम कट करांड बेरी बटहिर समागम वलटत करांड बेरी असार्थक वेच्च व्यापृतिया मूदुकोल्ल करुवन्गे नौबेरगन्ने क सोमालियान मूदुकोल्ल करुवन्गे एक निशा ये समागम ये वगकीम बार अरगिन गिविसुंग असंकर गिविसुंग असंकरला अवरुदु देकामारक्कैन कोट रुपयाल मिलियन दासे दाहक अपेरटट गिनल्ल तीनो विदेश विनिमय एक मिलियन हार दाहक आंडुवट गिवल तीनो रजयट एतोट ये वगे विशाल विशाल विदेश मुदल प्रमाणयक् लंकावट कवरुत् गिनल्ल तीबुणे नैह एक नीति विरु किसी नीति विरोधिया नति बाब मम पेनल दुना ये वगे मफे आंडो एक दिदास पहालवे दिदास पहालवे अक्टोबर मासे मैत्रीपाल सिरिसेन जनाधिपति तुम ओ विरोधता दाकपू राजित लगे खंडाय में वत्ता हला
නීතිපතිතුමා වජ්ජෙන්නලා එතුමගේ නීති උපදෙස් අරගෙන පොලිස්පති ඇතුළු පොලිසියත් උපදෙස් අරගෙන ආරක්ෂක අංශලත් උපදෙස් අරගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමානේ 2015 ඔක්තෝබර් මාසේ ඒ සමාගමට තව අවුරුදු 5කට ගිවිසුමක් අත්සන් කරේ. එතකොට දැන් මම ඒ ඒක පිළිබඳව කරපු ප්‍රකාශය මගේ මම කර කිසිම ප්‍රකාශයක් කරේ නැහැ සමාගම් පිළිබඳ. මම කිව්වේ ඒ ගිවිසුම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වරදක් කරලා නැහැ කියන කතාව විතරයි. නමුත් එතුමා අත්අඩංගුවට ගන්න කි ත්‍රස්තවාදයේ වැළැක්මේ පනත යටතේ එතකොට අප ගන්න බෑ උසාවියේ ආණ්ඩුව එදා දැක්ක ආණ්ඩුවට තියෙන අභියෝගය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒක නිසා ඡන්දයෙන් අවුරුදු 5කට කලින් කල්තියාම එතුමා හිර කරලා දාලා තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යෑ මේ සැලැස්මක් තිබුණා. හැබැයි ඒ වට ඒ පලිගැනින් වලට දායකත්වයේ දෙන්න මම ලෑස්ති නැහැ. मिनिस्टर जस्टिस जस्टिस क्या ने युक्ति है तो आपे देशपाल विरुद्धवादी ने हिरेदा ने कदापे युक्ति है तो बुधवार के नमट में एक ऐंदिन होता नहीं इतनी तो मैं ऐंदिन वे किसी में हितवाक नहीं तो अभी तक कर मैं अंतरजाले समाज माध्यम लर फोटो आ गया पिंतूर आ गया सांसर ने पीटर आटे सांचार एक इतनी पोंसे का सारत पोंसे का नहीं होता है मैं सारत पोंसे का मागे के तरह वेला फोटो को चर गा लेती है कावद दावा सारी दावा से पोंसे का महत्या मिनी एक मेरू मट मडगा अभी अन्न मिनी मेरू एक कम फोटो आ रही है හැබැයි නිසංක සේනාධිපති මේ රටේ කිසිම අධිකරණයකින් තඹ සතපහක වංචාවක් කරලා හරි හොරකමක් කරලා හරි අපරාධයක් කරලා කියලා හරි දඬුවම් ලැබපු කෙනෙක් නෙමෙයි. ඔහු මම දන්නේ අවුරුදු 20කටත් කලින්. ඔහු මාත් එක්ක ලොස් ඇන්ජලිස් නුවරදී හම්බෙලා අපිත් එක්ක ගියා මේ මොකද්ද එහෙ තියෙන්නේ මේ මොනලෑන්ඩ්ද? ඩිස්නිලෑන්ඩ් ඔහුගේ ළමයිත් අපේ ළමයිත් අපි කට්ටියම ගිහිල්ලා දවස් කීපයක් ඒ ස්ථානේ අපි ගත කරා. ඒ වෙලාවේ ගත්ත ෆොටෝ ওই ෆොටෝ මල් ළඟ තියෙනවා. සමහර වෙලාවට අපි මේ රටේ ඉන්න පාතාලියොත් එක්ක ගත්ත ෆොටෝ ඇති. මිනිමරුවොත් එක්ක ගත්ත ෆොටෝ ඇති. හැබැයි ඉතින් අපි ෆොටෝ එක ගන්න වෙලාවේ දන්නේ නැහැ මෙයා මිනිමරුවෙද්ද පාතාලියෙද්ද කියලා. පස්සේදී මේ ලේදර වෙන්න පුළුවන්. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට යන ඉබ්‍රහීම් එතකොට යානේ පුත්තු දෙන්නේ නැවල බෝම්බ පිපිරෙව්. එතකොට අපිට කියන්න පුළුවන් නේ අනුර කුමාර ත්‍රස්තවාදියෙක් කියලා. අපි එහෙම කියන්නේ නැහැ නේ. ඒගොල්ලෝ ඒ වෙලාවේ දනන් හිටියේ නැතුව ඇති මේ රට පුපුරවන්න පුත්තු දෙන්න සූදානම් කරගෙන ඉන්නේ කියලා. හොඳයි මගේ අවසාන ප්‍රශ්නේ කියන්න දෙයක් නැති කමට මේ වාචාල කමිට කියන කරන චෝදනා. හොඳයි මගේ අවසාන ප්‍රශ්නේ ඔබතුමා මේ පහුගිය ආණ්ඩුවේ ඉන්න කම්ම සහ ඊයින් පස්සෙත් ඔබතුමාට දිගින් දිගටම ප්‍රහාර ගැව්වා මේ රාජිත් සේනාරත්න මැතිතුමා සහ සරත් ෆොන්සේකා මැතිතුමා. මොකද්ද මේ තියෙන පෞද්ගලික ප්‍රශ්නයක්ද පෞද්ගලික වෛරයක්ද මොකද්ද මේ තියෙන ප්‍රශ්නය? පෞද්ගලික වෛර තියෙනවා දෙන්නටම තියෙනවා වෛර. එකක් තමයි ලංකාවේ එකම මිනිහා අධිකරණයකින් හොරෙක් කියලා දූෂිතයෙක් කියලා මන්ත්‍රීකමෙන් අයිවත් කරලා එළියට දාපු එක්කෙනා තමයි රාජිත්. ඒ නඩුවේ ඔහුට විරුද්ධව පෙනීහිටියේ මම. මම තමයි ඒ නඩුව දින්දුව ගත්තේ. එතකොට ඉතින් साधारण असाधारण तरह तीन एक गया मगे इलांकट शरत पुंसक महात्म संबंध अत्तमत मलिंगली धर उकर एक ऊट आप देवनी दवस तुंगनी दवस मौनना पोधु समावगा इवले मगे लिपि शंकर अधिकरण से स्त्री वेडकर पीलिवेलाती है मट पाली दवस अमित कम बारगत्तकम इसर लमति आगे मे निदास निर्देश मे जनाधिपति मंग हिम करांड बे एक क्रमवेद्यान बंधनागार वार्ता गिन्न नीतिपति वरिया ये पिलबंद निर्देश दिन्नोन ये सदा नीतिपति वरिया ये नडुगुनु अध्ययने कर क्रमवेद इत मेक दम सती अद्यून प्रमादुना के मगे तेक लोग वैर बेदगत मूलिक वश देवनी कारण तमाय इतु मठा बैन अटात नडु देखा तिबुना मठ विधि मठक विधियट लक्ष असु अटाक एक नडुअक තවන නඩුවක ලක්ෂ 160ක් ඒ අධිකරණ වල බාරයේ තිබුණා ඒ මුදල් බැංකු ගිණුම් වලින් ඒවා අධිකරණ බාරයේ තිබුණා ඒ වකවානුවේ කියන්නේ 2010 සිද්ධිය වෙච්ච අවුරුද්දේ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණේ නියෝගයක් දීලා තිබුණා මේ උදවිය අධිකරණය මගහැරලා සිටින නිසා ඒ මුදල් පිළිබඳව සුදුසු නියෝගයක් දෙන්න පනත යටතේ බලතල තියෙන අධිකරණ ඇමතිට ලිපිගනු යොමු කරන්න කියලා 2010 හැබැයි 2015 වෙනකන් ඒක අධිකරණ ඇමතිට යොමු කෙරුවේ නැහැ. දැන් මම ඇමති වුණ ගමන්ම ගෙනල්ලා මගෙන් ඉල්ලීම් කරනවා මේ මුදල් ටික උඩ නිදහස් කරන්න කියලා. හැබැයි මට එනකොට නඩුවේ තත්ත්වය වෙනස්. අර ඒගොල්ල කලින් මගහැරලා හිටියට පස්සේ උන් ඉදිරිපත් කළ නඩු විභාගේ මහා අධිකරණේ අධිචෝදනා පත්‍ර නඩු විභාගේ යනවා. ඉතින් ඒ යන අතරතුරේ
मे रुपया लक्ष अट सियासुआई लक्ष एक हटाई दिन मट हकिया वक नैनेम करो न मेरदी मम एक इलिम प्रतिक्षेप करा पीलिबंद वैर सह मूलिंग क्यू विदियट एवनगाट सभापति लबागत खप्पम मुदल प्रमाणवाद नोवीम मत घटने अपेराठे अधिकरण मतवर विदियट युक्ति इटुकिरी मे कार्य मट इक्या सतुटुकान तीन गंड बेक गेलपेन नोन अपेराठे नीति मगे हृदय साक्षिट देखा इतरा विनकाट मम उत्तर दिन बंदीलने मम हरिदेकर हरिदेकर किपुनोत् एक मगे प्रश्न आगे एक मम प्रश्न कर गण्यने कुछर बल्लु बिरुवत् हंद कवदावत पात्रने ये आकल्पे यदात्मटतिम अदात्मिन्न अवसान प्रश्न के लिए मंगार कालीन प्रश्न तब प्रश्न खाने तो मैं दीदी मे उब तुम मुखा तुम्हें जे वी पी ए कर जनता विमुक्ति पेरमुन तक दिन तरह जनता विमुक्ति पेरमुन अत्र मट हेपी किसी मुमना वग्ने मुकदे जनता विमुक्ति पेरमुन संबंधे इतम सानुकंपित वाम बलपुके निकमा ये तो यम अपेराटे जनता विमुक्ति पेरमुन दशम कि अनुमतक ने अतर मे कर जाति अपराधे कवदे वेलवर करे अपेरटे यम तरुण असहने तीन कारण अभी पीलिगा काले आगे देशपालन क्रम तेक् एक वेरधि तेक् वर्धने वेच्चे आगने जनता विमुक्ति पेरमुन मम विनम देशपालन पक्ष नियोजने काले पा जनता विमुक्ति पेरमुन मगे उदौल उदौ कर කවදාවත් කියන්න හිතපු දෙයක් නෙවෙයි හැබැයි මේ අවන්ගාඩ් සිද්ධිය අල්ලගෙන අනුර කුමාර මහත්මයා දිගින් දිගටම මට ප්‍රහාර මඩ ප්‍රහාර එල්ල කරගෙන යනකොට මටත් ඔහුට පිළිතුරු දෙන්න සිද්ධ වුණා මේ යහපත් පාලනගෙන දූෂණයට එරෙහි සටන අනුර කුමාර මහත්මයා මට උගන්වන්න යනවා හැබැයි මම කිව්වා මාධ්‍යයට මේ රට සංවර්ධනය වෙලා නැහැ කියලා කියනවා රට දේශපාලඥ කාබාසිනිය කරයි කියලා කියනවා හැබැයි ඇත්තටම එදා අනුර කුමාරලා මෙහෙයවපු 88 89 ඒ කැරල්ලෙදි අපේ රටේ බස් 400ක් ගිනි තියලා දැම්මා ට්‍රාන්ස්ෆෝමර් 1000 පිපිරෙව්වා තේ ෆැක්ටරි 40ක් ගිනි තිව්වා හමුදාවේ සහ පොලිසිය සමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වලයි විතරක් 12000ක් මැරුවා ඔක්කොම 60000ක් බිල්ලට ගත්තා එතකොට ये देवाल सिधु नौ नौ ना ना मेरा मीट वैडी अतट मुंगा दीवन तात्विक पावती नतिबुना जनता मुक्ति पेरमुन गिनी बस हार सींगो ट्रांसफॉर्मर इक मिलेट गनी मेट तर आदाय मकलट आदल दी अद अदवाते तमहर ते फैक्टरी अदवन खदा गरीवेलाती ओयावस्थावे तम मम की उवे उंट ये दिदास दहाय मैथ्यूर व्यापारी कर्गन विद्या न्याय की पुआम मम मगे मठ लभिच रुपया लक्ष विषि हाँते मंगे लक्ष विषिप उंट दुना इतकोट दगे लक्ष विषिप हरगिन मेतिवरने कर्लिवरला मठम ये विद्यट दुष्ट प्रहार एलकोट मठ इधुना मे सत्यलोकट मेनगा जनता विमुक्ति पेरमुनि इन खाऊ दे एक मम की मठ एक अनुमति बुन्ने बहुल जीवित बहुल वेलावेपड़ी वेलावाग्दुनट ऐना उबतुमागे इदिरी वेड कटकू सर्व प्रकार सार्थक प्रार्थना करना भूमि स्तुति।